දම් සිහ නද තිලෝව සිත සැලසීමෙන් භව දුකට පිහිටවීමෙන් දහම් ගොස පැතිරීමෙන් මොහඳුර නසාලීමෙන් අමනිවන් සලසාලු දම් රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි මරසිනග පෙරදීමෙන් මුනිදුට ජය ලැබීමෙන් කෙලෙසුන් රහිතවීමෙන් දුනුවන මතුවීමෙන් සම්බුදු බවට පත් වූ පින්සරාණන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් භගවතානං නමාමි මහබඹුද පෙමිණීමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බරණැස මිගදායේ දම්සක කරකැවීමෙන් සීහ නද පතුරාලු සීහ රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් ධම්ම රාජා නමාමි නිල්වන් පත් සැලීමෙන් මුනිදුට සෙවන දීමෙන් තිලොව දිනන මොහොතේ බුදු රැස්සිරි ලැබීමෙන් දිව මන් මුනිඳු වැනි වූ බෝරජානන් වහන්සේ සිහිකොට බැති සිතින් මම්
බෝධි රාජා නමාමි සමට සිත සැලසීමෙන් බුදු සසුන බැබලීමෙන් දෙවි බඹුන් එක්වීමෙන් පිනම ඉස්මතු වීමෙන් අපහට සැපත සැලසූ ගෞතම බුදුන් වහන්සේ සිහිකොට අත්මුදුන් දී නමාමි මං නමාමි සාදු සාදු. පිංවත්නි, අපට හිත පිණිස පවතින දේ අතර අග්‍ර දේ මොකක්ද? හරි, එකක් අග්‍රදේ මොකක්ද? සර්වසන්න අග්‍රදේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අග්‍ර ඒ අග්‍ර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙන්නේ අග්‍ර වූ තෙරුවන් සරණේ. එතකොට දැන් අපි කිව්වා අපි එච්චර ගුණ ධර්ම ගැන කතා කළේ නැහැ. මුපුන් පොඩි දෙයක් කතා කළේ. එතන අපිට වාසි දේවලුයි අවාසි දේවලුයි කතා කළේ. දැන් ඔබ බලන්න ඔබේ ජීවිතය තරාදියක් කියන්න. තරාදි එක පැත්තක ඔබේ ජීවිතය දාන්න. අනිප්පති දාන්න වාසිදී සහ අවාසිදී. මේකෙන් බර වැඩි. මෙතෙක් අල්ලාපු ගමනේ වාසිදීද වැඩිපුර එකතු වෙලා තියෙන්නේ අවාසිදීද? අවාසිදී. එහෙම කොහොමද අවාසිදී විතරක් එකතු වෙන්නේ? ධර්මය හොයන්න කලින් තේරිච්ච නැති නිසා අපි දන්නේ නැතුව අපි ගොඩාක් අවාසි පැත්තට තමයි යෙදිලා තියෙන්නේ. එහෙනම් මේ අවාසි පැත්තට අපි ඇදිලා යන එක, ඒක තමයි සසරේ ස්වභාවය. ඒකට අපි චෝදනා ලැබිය යුතු නැහැ. ඒක තමයි සසරේ ස්වභාවය. අවාසි පැත්තට ඇදිලා යෑම, වාසි පැත්තට ඇදිලා යෑමක් මේක තිබ්බනම් බුදුරජාණන් වහන්සේ මේ සසර බිහිසුණුයි කියයිද? නෑ. අප්‍රමාදී වෙන්න කියලා කියයිද? නෑ. එහෙනම් බොහොම කලබල වෙන්න දෙයක් නෑ. හිමින් යන්න කියයි. එතකොට උන්වහන්සේ හැමතිස්සම දේශනා කළේ මොකද්ද? අප්‍රමාදී වෙන්න කිව්වා. එතකොට අපි අප්‍රමාදී වේ යුත්තේ මොකේද? අපි දැන් අපි අද අපි උදේවරුේ පොඩි ප්‍රවේශයක් නැත්නම් ධර්මයට ඇතුළු වෙන්න පොඩි දේවල්නේ අපි කතා කළේ. නමුත් ඒක පුංචි වුණාට අපේ ජීවිතේ සම්පූර්ණයෙන් තීරණය කරන දෙයක්. අප්‍රමාදී අපි මෙතනට සම්බන්ධ කරන්නේ කොහොමද? නෑ, අපි අප්‍රමාදී වෙන්න ඕනේ කරුණු දෙකකට. දැන් ඔබ කිව්වනේ අපි කාටත් තියෙන පොදුවේ තියෙන ප්‍රශ්නේ මොකද තේරෙන්නේ නැති නිසා අපිට යම් යම් අපිට හිතසුව පිණිස පවතින්නේ නැති ගති පිහිටලා තියෙනවා.
නේද? අපිට යහපත පිණිස උපකාරී වෙන්නේ නැති ගතිගුණ අපිට තියෙනවා. ඒතකොට ඒව තමයි අපිව මෙහෙවන්නේ. එක්ක ආවේගී, ක්ෂණික කෝපේ, හදිසි තීරණ, ඊළඟට දුර බලන්නේ නැතිකම, සතර අපාය ගැන, සතර සසර දුක ගැන කල්පනා නොකිරීම, එතකොට මාන්නේ, ඥානෙ ගැන කල්පනා කරන්නේ නැතිකම. දැන් මේවා අපි වැඩ කරනවනේ. එතකොට අප්‍රමාදය කියන්නේ දැන් මේවා අපිට පුරුදු වෙලා නම් අපි මේක ඇසු පමණින් ඒ පුරුදු කැඩෙයිද? නෑ. ඇසු පමණින් ඒක කැඩෙන්නේ නෑ. එන මාන්නේ හටගන්න වෙලාවට මාන්නේ හට ගන්නවා. සනික කෝපය හට ගන්න වෙලාවට සනික කෝපය හට ගන්නවා. තරහ හට ගන්න වෙලාවට තරහ හට ගන්නවා. කලබල වෙච්ච වෙලාවට දැන් මේක සවන් දුන්න කියලා නැතු යන්නේ. අන්නේ වෙලාවට මොකද කරන්න ඕනේ? ඒක හටගත්තු ගමන් අප්‍රමාදී වුමුණයි. මොකේද? ඒක දුරු කිරීමට. ඒක දුරු කිරීමට අප්‍රමාදී වුමුණයි. ඒකේ ප්‍රමාද නොවි ඒක දුරු කරන්න ඕනේ. එතකොට සමහර විට කෙනෙක්ට දැන් එහෙම දුරු කරන්න කිව්වට දන්නේ නැහැ කොහොම කරගන්නද කියලා. එතකොට යා හිතට දැඩි ලෙස කල්පනාවට අරන් තියෙන්න ඕනේ තමන්ට වෙච්ච අවාසි, තමන්ගේ ජීවිතයේ අකුසල් පැත්ත, නැත්නම් තමන් පිරිහිච්ච අවස්ථා ගුණධර්ම වලින්, තමන්ගේ වචනයෙන් වෙච්ච අකුසල්, කයින් වෙච්ච අකුසල්, මේවා තමන්ට වෙච්ච දේවල්. එතකොට තමන් මතක් කරගන්න ඕනේ මට මේවා වුණේ මේ නරක ගති නිසා කියලා තමන් ඒක අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඒ නරක ගති ගුණ ගැන කලකිරෙන්න ඕනේ. මොකක්ද ඇති කරගන්න ඕනේ? කලකිරීම ඇති කරගන්න ඕනේ. ඒක ගැන කලකිරීම ඇති කරගන්න නැතුව ඒක එපා වෙන්නේ නැහැ. ඒක අතාරින්නේ නැහැ. ඔය අපේ හිතේ සබා අපි හිතන උඩට හරි මුරණ්ඩුයි. දරදඬුයි. ලාමකයි. එතකොට ඒ ස්වභාවය බලලා ඒකට කලකිරිලා ඒකට අපහැදිලා ඒ ගතිගුණ වලට මම නම් මේවා බැහැර කරනවා, මම මේවා දුරු කරනවා කියලා දැඩි ලෙස ඉන්න ඕනේ. එතකොට අපි දැඩි විදියට ඉන්නේ මොනවා ගැනද? හිතේ හටගන්න අයහපත් පැත්ත ගැන අපි දැඩි විදියට ඉන්න ඕනේ, ඒකට විරුද්ධව. එහෙම නැතුව මේ ලාමක හිත, මේ අපි හිතන විදියට කීකරු වෙලා ධර්මයට කැඳවන් යන්නේ නැහැ. මේ ලාමක හිත, මේ අපි හිතන විදියට කීකරු වෙලා ධර්මයට කැඳවන් යන්නේ නැහැ. ඇයි? අපිට හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ ආස්වාදි හරහානේ. එතකොට අපි පුරුදු වෙලා තියෙනවනේ මේ හිතේ ආවේග වලට, අරුබුදු වලට පුරුදු වෙලා තියෙනවනේ. ඉතින් මේවා කවදාවත් කාගින්වත් ඉල්ලුවත් නැති කළ දෙන්නේ නැහැ. අපි මෙරෙහි වෙන්න ඕනේ ඒකට. එතකොට මොකද වෙන්නේ? ආයමත් හිතට මාන්න එනකොට, කලබල වෙනකොට, අකුසල් එනකොට, සමහරට තව කෙනෙකුට කෑ ගහන්න හිතෙනකොට, ආවේගය එනකොට, අර අපි විරුද්ධ වෙච්ච නිසා ඒකට වේලාසනින් අපිට හිත සිහිය උපද්ද වුණා. විරුද්ධ වුණේ නැත්තම් සිහිය උපද්දවන්නේ නැහැ. හිතෙන් අපි ඒකට විරුද්ධ වෙලා ඉන්න ඕනේ. එතකොට සිහිය උපද්දවනවා අපිට. මොකද්ද උපද්දවන්නේ? ඕම්
නුඹේ හිත සුව පිණිස පවතින් නැති දෙයක් ඔන්න වැඩ කරනවා කලින් වගේ ඔන්න හිතට ඇවිල්ලා කියලා සීය උපද්දවනෝ. එහෙම සීය විපද්දවපු ගමන් අන්න අප්‍රමාදී වෙන්න අවස්ථාව. එතකොට අප්‍රමාදී වෙලා මොකද යා කරන්නේ? එන්න නොදී ඉන්න. අපි අපි පුරුදු කරලා තිනවා කියමු, හොරෙකුට වංචාකාරයෙකුට අපි පුරුදු කරලා තිනවා කියමු, දොර ඇරලා ඕන්ලක් ඔයා එන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අපි හිටියත් නැත්නම් මේ පුද්ගලයා බය නැතුව ඒ ගෙට එනවා. ඇවිල්ලා සමහරට අපි බඩමුට්ටු හොරකම් කරා යනවා. අපිට අතුරු ආන්තර කරනවා. සමහරට කණ්ඩ බොන තියෙනදී අර යනවා. නමුත් අපි විශ්වාසයෙන් හිටියයි පුද්ගලයා ගැන යාගෙන් එහෙම කරදරයක් නැහැ කියලා. එතකොට කවුරු හරි පෙන්වා දුන්නා ඔය හොඳයි කියලා හිතුවාට ඔය පුද්ගලයා තමයි ඔක්කොම කරන්නේ. එදාට දැඩි ලෙස අදිෂ්ඨාන කරගත්තොත් තියා මං එන්න දෙන්නේ නැහැ ඈත එනකොටම දොර වහනවා කියලා. මොකද වෙන්නේ? අර විදිහට යාට පුළුවන්ද ගිය ඇතුළට ඇවිල්ලා බලය අල්ලන්න? කලින් විදිහට රවට්ටලා බඩු පැහැර ගන්න පුළුවන්ද? බෑ නේද? අන්‍ය වගේ හිතට එනකොටම වලක් ගන්න ඕනේ සිහියේ. ඒක තමයි අප්‍රමාදී එක කොටසක්. එකක් නිකන් වලක් ගන්න බෑ. ඒකට දොරක් දානවනේ අපි. දොර වහන්න ඕනේ. මොකද්ද දොර? ඒක තමයි කිව්වේ ඉවසීම, දුර බැලීම, නුවණ පාවිච්චි කිරීම. ඒවයින් තමයි අර අකුසල් ඔක්කොම වලක්ක ගන්නේ. අන්න තමන්ව රැකෙනවා. තමන් විසින් තමන්ව රැක ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නේද? ඉතින් තමන් විසින් තමන්ව රැක ගන්න නැත්තම් දැන් බලන්න හිතලා සාක්‍ය ජනපදේ අච්චර සංහාරයක් වෙද්දි ඊට පස්සේ ඒ සාක්‍ය ජනපදේ විදුඩබ ගිහිල්ලා අහලා තියෙනවා නේද? සංහාරයක් වෙලා විනාශයක් කරද්දි විනාශයක් කරලා සාක්‍ය කන්‍යාව 500ක් බැඳගෙන විදුඩබයි රාජපුරුෂයෝ ඇදගෙන යනවා දැන් කෝසල රාජ්‍යයට. ඉතින් මේ කන්‍යාව ශාප කර කර යන්නේ. ඇයි? තමන්ගේ ඥාතීන් ඔක්කොම මැරුවනේ. ශාප කර කර යන්නේ. දැන් අතපය බැඳලා ඇදගෙන ඉක්කන් යනවා. ඊට පස්සේ ශාප කර කර යනකොට විදුඩබට කේන්ති ගියා. ඕකුන් ගෙනියන්න ඕනේ නැහැ කිව්වා. අතපය කපලා අපි යන් කිව්වා. කේල අර සාක්‍ය කන්‍යාවන් 500කගේම අතපය කැපුවා. කොට ටික දාලා ගියා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමකට වදාලා මාගේ ඥාති දියණුවරුන්ට කරදරයක් වෙලා පිහිට වෙන්න කිව්වා. එතකොට ඒ රහතන් වහන්සේ ඉරිදීෙන් එතනට වැඩියා. දැන් අතපයත් නැහැ. දැන් පණ අදිනු. මොකක් කියන්නේ නැද්ද? විසාකා සුමනා සුජාතා බන්දිල මල්ලිකා වෙලා උපදින්න කියයිද? නෑ. මේ දුක ගැන විස්තර නොකර ඉදීද? එතකොට තමන්ගේ ඥාතීන් මරලා තමන්ගේ දීපල වස්තු පැහැරගෙන තමන්වත් අතපය කපලා තියෙද්දි ඒ සියලු ආවේග මැඩගෙන ධර්මයට සවන් දෙන්න ඒ දියණිවරු දක්ෂ වුණා. අපිට චූටි දෙයක්, පොඩි තරහක්, පොඩි අමනාපයක් අත අරගන්න බැරුව විඳවන්නේ නැද්ද? ඒත් අච්චර අනේක මම කිව්වේ අච්චර බරපතල දේවල් මැද්දින් ධර්මය අල්ලන්න දක්ෂ වුණා. ඒ කාලේ තමයි හරි යුගය. කාලි හරි, මේ කාලි වෙරදි. ඒ කාලේ නොනෙත්තන්ට දෙසූ දහමක් අද අපි අහන්නේ. අදේ කුසලතාව අපිට නැහැ. අද අපිට හැකියාව නැහැ. ඒතර බලන්න
පන්සිය දෙනාම සෝවන් වුණා. පන්සිය දෙනාම සෝවන් වුණා. ඒකිවි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අතපය නැති කෑලි කොට. එතකොට බලන්න මේ භික්ෂුන් වහන්සේ දේශනා කරපු ධර්මය කොච්චර වේගෙන් අපි වගේ මෙහෙම නිවි හැනිල්ල අහන්න වෙලාවක්ද? නෑ නෑ. එද මෙරි මෙරි යනවානේ. මෙහෙම සනීපට මේ AC කරලා ෆෑන් දාලා අහන්නද? නෑ නේ. මෙරි මෙරි යද්දි කොච්චර දක්ෂ විදියට මේ ජීවිතේ අර සාප කර කර විදුවඩ බට හිටියේ. ඉතින් මොන මොන හරි කියන්න තියෙන පාලි ගන්න කොච්චර දියුල අදහස් තියෙනවද? මො සැනකින් නැති කරගත්තනේ. ආ මේකයි. බලන්නේ දක්ෂතාවයේ. ඒ වගේ අපට මේ එච්චර දක්ෂතාවයක් නැති වෙන්න පුළුවන්. මම මේක ඉස්සරහටම ගන්න කිව්වේ සතර අපාය උපදින්න තියෙන අකමැත්ත. එතකොට අර අකුසල් වලට ඉඩ නොදී කුසල පැත්ත ඒක පාවිච්චි කරන්න ගොඩාක් දුරට අපට පුළුවන් මෙත් සිතින්. දැන් අපි කියමු කවුරු හරි එකතරාක ආදෙක් එක් වාරබෝධයක් මොනවා හරි එකක් වෙනවා කියලා. එනකොට සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා හිතින් එක දිගට පෙනෙහි කරන්න. මෙනෙහි කළා අරක හිතේ පළපදියම් වෙන්න ඉඩ දෙන්න එපා. මොකද හිතට පුරුදු වෙලා තියෙන්නේ තනි වෙච්ච ගමන් Tamante වෙච්ච පාඩු, Taman විඳින දුක්, Taman විඳින කරදර ඒවා ඇති වෙනවා හිතට. එතකොට එහෙම වෙලා අමනාපය හට ගන්නවා. එතකොට හිතේ සතුටක් නැතු වෙනවා. එතකොට කාලය ගියා පස්සේ ඒක ඒ විදිහට ඉඳ පුරුදු වෙනවා. Taman දුක් සහිත දේවල් මෙනෙහි කර කර ඉන්නවා. ඒ වින්ද පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ මේ හොඳ පැත්තට එන්න අමාරුයි. ඒ නිසා ඒකට කරන්න තියෙන දේ තමයි අර මෛත්‍රියෙන් පුරුදු කරන එක. මෛත්‍රී කර කර මෛත්‍රී මෛත්‍රී හිත හිත මෙත් සිත පවත් පවත් එක දිගට ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට එතකොට අර තරහ නැති සිතින් පැහැදිලා ඉන්නකොට තියෙන වාසිය. දැන් ඔබ දන්නවා මට්ට කුණ්ඩලී. මට්ට කුණ්ඩලී කියන ඔබ දන්නවා. මට්ට කුණ්ඩලී කියන පොඩි දරුවා අටුවාවේ සඳහන් වෙනවා මේ දරුවා මැරිලා නිරයන් දෙහිටියේ කියලා. ඒ මොකද හේතුව අර දෙමව්පියෝ සලකපු නැති නිසා මේ නොසලකීම ගැන තරහෙන් හිටියා. දෙමව්පියෝ ගැන දිමාපියෝගෙන සතරහන් ඉඳලා තාන්තිමට තාත්තා මොකද කළේ මෙයාට මරණ අසන්නේදී? පිළිකන්නේ දැම්මා එළි. තවත් තරහටපත් වුණා. තරහටපත් වෙලා අමනාපින් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මේ ළමයාගේ පින් ඒක. බුදුරජාණන් වහන්සේට ඒ ළමයා පෙනිච්ච එක. ඊට පස්සේ ඒ ළමයා මේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ළමයා මේ අවස්ථාවේ මැරුණොත් නිරියනවා කියලා. ඇයි තමන්ගේ පියාගෙන අමනාපින් ඉන්නේ? නිරියනවා කියලා දැක්කා. දැකලා මොකද කළේ? බුදුරජාන් වහන්සේට වඩින්න වෙලාවක් නැහැ. තව සුළු වෙලාවකින් මේ ළමයා මැරිනවා. උන්වහන්සේ ආලෝකයක් එව්වා. ඒ ආලෝකෙ පිටියට වැදුනා. ඊට පස්සේ අනිත් පැත්ත හැරිලා බැලුවා. බලද්දි පේන්නේ බුදුරජාණන් වහන්සේව. ඊරවස කල්පනා කළ අනේ මාව කවුරුවත් බැලුවේ නැ වෙන කෙනෙක්. මාව මේ සමන ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මන් දිහා බැලුවනේ. ඉතින් මට ඒකෙන් කොච්චර ලාභයක් ඇති වුණාද? අනේ මට වෙන කෙනෙක් දක්වපු නැති කරුණාවක් දක්වන එකට සතුටු වෙනකොට මොකද වුනේ? ඈ? අර තාත්තා කෙරෙහි තිබිච්ච තරහ මතක නැති වුණා. මාතෘකාව වෙනස් වුණා. අමතක වුණා. ඒ වෙලාවේ මැරුණා. දෙවියන් අතර උපන්නා. අන්න බලන්න දෙවියන් අතර උපන්නේ කී වාසිය
දැන් දිව්‍ය පුත්‍රයා බැලුවා තමන් කොහොමද මෙහෙම උපන්නේ. බැලුවම තේරුණා මේ මම නිර්යන් ඉඳලා තියෙන්නේ. මේ සිත පැහැදිලා භාග්‍යවතුන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පැහැදිලා මම මේ උපන්නේ. දැන් දෙවියන් අතර උපදිනේ එතකොට යා මොකෙන්ද? සිත පැහැදිච්ච නිසා. එතකොට හිත උසස් තත්ත්වයට පත් වෙලා තිබිච්ච වෙලාවක මැරුණේ. ඒ නිසා දිව්‍යයන් අතර උපන්නාට පස්සේ එයාගේ හිතේ අර පහත් ගතිගුණ ඇති වෙන්නේ නැහැ. තරහත ගත්තේ නැහැ. ඊට පස්සේ බැලුවාම තාත්තාවත් සලකල නැහැ. එරිසම නමුත් තාත්තගෙන තරහට ගන්න නැහැ. දැන් දෙවියෙක්නේ. යකෙක් වුණා නම් තමයි වැඩි. ඒ ලාමක දෙයට ලාමක දෙය එකතු වෙනවා. ශ්‍රේෂ්ඨ දෙයට ශ්‍රේෂ්ඨ දෙය එකතු වෙනවා. තරහට ගත්තේ නැහැ. ඊට පස්සේ අනුකම්පාවට ගත්තා. අනේ මට තාත්තව මේ අධික ලෝභකමින් බේර ගන්න ඇතනම්. ඊට පස්සේ තමයි ඔය දැන් තාත්තට සිහිපොනේ ළමයා මලාට පස්සේ. ළමයා මලාට පස්සේ සිහිපොන්නා. ඊට පස්සේ හැමදාම සොහොනට ගිහිල්ලා ආණ්ඩ ආණ්ඩ ඉන්නවා. අනේ පුතේ ඇයි දාලා ගියේ කිවි. ඊට පස්සේ දවසක් එහෙම අඬාඬ ඉන්නකොට ලස්සන කොළු පැටි ඒ අයිනෙන් අඬාඬ ඉන්නවා. එහුව ළඟට ගිහිල්ලා පුතේ ඇයි ඔයා අඬන්නේ? මට කරත්තයක් තියෙනවා, රෝද දෙකක් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් පුතා කියන්න පුතාට රෝද දෙක ඕනේ රත්තරින්ින්ද? රත් දැන් ලෑසි රත්තරින් හදන්න ලෑසි. රත්තරින්ින්ද හෘදයෙන්ද? එපා කිව්වා මට. රත්තරන් හෘදය වලින් රෝද එපා කිව්වා. එහෙනම් පුතාට මොකෙන්ද රෝද ඕනේ කිව්වා. මට ඉරයි හඳයි දෙක ඕනේ කිව්වා රෝදෙට. ඊර්වසිත තාත්තා කියනවා පුතේ ඔයා ඔච්චර මෝඩෙද්ද ඉර හඳ දෙක රෝද දෙකට දාගන්නේ කොහොමද? එතන මේ පුතා අහනවා ඒ කොහොමද? මන්ද මෝඩ? මං ඉල්ලන්නේ පේන දෙයක්. මට පේනවා ඉරයි හඳයි. තාත්තා ඔයා ඉල්ලන්නේ පේන නැති එකක්. එතකොට තමයි තාත්තට සිහි උපන්නේ. තාත්තා අහනවා පුත්‍රිය ඇත්ත කියන්නේ කවුද ඔයා? ඊට පස්සේ දිව්‍ය වේශ ගත්තා. වරංකෝ තාත්ති මම කලින් ආත්මය වාගේ පුතා කිව්වා. ආ ඔයා දෙවි කෙනෙක් වුණේ කොහොමද කියලා ඇහුවා. මම බුදුරජාණන් වහන්සේගෙන හිත පැහැදුනා කිව්වා මට අවසාන මොහොතේ. ඒ නිසා මම දෙවි කෙනෙක් වුණේ කිව්වා. තාත්තා තෙතෙන්ට යන්න කිව්වා. ගියා. ඒ ලෝභකමෙන් හිටියට මේ මිනිස්සයා ඒ ආත්මය සෝවාන් වුණා. බලන්න එතකොට අද අපි මිනිස්සුන්ට මේව නැහැනේ මුකුත් හැකියාවක්. එතකොට ඒ දිව්‍ය පුත්‍රයා සෝවාන් වුණා. බලන දිවි ලෝකෙට ගියපේකේ වාසිය සෝවාන් වුණා. එතකොට ඒ දෙවියන් අතරේ උපන් නැතුව බැරි වෙලාව නරක තැනක උපන්න නම් ඉවරයි. දැන් මං කිව්වේ දැන් අපි දැන් උදේ හවස බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ගෙවල් වල පහම් පළවල හදලා බුදුන් වැඳගෙන ඉන්න අම්මලා දුෂ්ටකම් අතාරින්න නැති නිසා, කුඩු කෙඩුකම් අතාරින්න නැති නිසා, ඉරිසියාකම් නිසා, එකට එක කරන නිසා, පලිගන්න තියෙන ආසාව නිසා, අධික ලෝභකම නිසා මැරිලා දුගතිය යනවා. ඒ තිසරණේ එනවාද බේර ගන්න? නෑනේ. ඒ ධර්මයක් නෑනේ. එතකොට බලන්න මේ එක දැන් මම කියන්නේ වැරදුනාමයි ආයෙක නිවැරදි කරගන්න ලීසියට ලැබෙන්නේ. වැරදුනොත් වැරදුනාමයි ලීසියකට ලැබෙන්නේ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න අතරේ සතර අපායේ උපදින්න ආස නැති කෙනා, මනුස්ස ලෝකෙත් කැමති නැති කෙනා අපේක්ෂාවක් තියෙන්න ඕනේ දෙවියන් අතර යන්න. අපේක්ෂාව නොතිබුණොත් මොකද වෙන්නේ? කරකිලා කොහේ ආයිද දන්නේ. අර අපේක්ෂාව තියෙන එක්කෙනා ಗುಣධර්ම අල්ල ගන්නවනේ. ඇයි ಗುಣධර්මයෙන් යන්නේ? දැන් අර අම්මට උනේ මොකද්ද? ಗುಣධර්ම ගැන දැනුවත් වෙලා තිබුණේ නැහැ.
එනිසා උපන්න තරහ නැති කරගන්න බැරුව ගියා. ඒක අපේක්ෂාව තිබුණොත් ඒක දේශනාවේ තියෙනවා. දේශනාවේ තියෙනවා දැන් ඔන්න අපි තෙරුවන් කිරී තියෙන පැහැදිලිවට මොකද්ද කියන්නේ? ශ්‍රද්ධා. ඊළඟට අපි කයයි වචනයයි සංවරයට මොකද්ද කියන්නේ? සීල. ඊළඟට මේ ධර්මයේ ඉගෙන ගන්න දහම් දැනුමට මොකද්ද කියන්නේ? ශ්‍රුත. ඊළඟට ලෝභකමකින් තොරව වාසය කරන කෙනා මොකද්ද කියන්නේ? ත්‍යාගී. දන් දෙන කෙනෙක්. සද්දා සීල ශ්‍රුත ත්‍යාග නෝනින් විමසන කෙනා කවුද? ප්‍රඥා. මේ පහ තියෙන කෙනාට පුළුවන් කියනවා ඒ කෙනාට දෙවියන් අතර යන්න. ඒතරේ දෙවියන් එයා මොඩ පහේ දෙවියෙක්ද? නෑ. එයා දෙවියන් අතර ගියාට පස්සේ එයාට ඒ අවස්ථාව තියෙනවා. අපි වුණත් පොඩි කාලේ අහලා තිබෙච්ච නැති ඒවා මේවා. මම මොවත් අහලා තිබුණේ නෑ. මං පන්සලේදීවත් අහලා තිබුණේ නෑ. දිව්‍ය ලෝක කතාවක්. අපි අහලා තිබුණේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වැඩක් නෑ. ආයි පින් කරන්ඩ මානුෂ ලෝකෙටම එන්න ඕනේ. දෙවිවරු ජීවත් වෙන්නෙත් අපි දෙන පින් වලින් කියලා මේ පට්ටපල් මුසාවාද. ඕවා තමයි අපි අහලා තිබුණේ. බුරු. ධර්මය ඉගෙන ගත්තට පස්සේ පේන්නේ මේ දෙවිවරු ධර්මය අවබෝධ කරනවානේ. දෙවිවරුත් මාර්ගඵල ලබනවානේ. දෙවිවරුත් ධර්මය හැසිරෙනවානේ. දෙවිවරුත් පින් කරනවානේ. දැන් රුවන්වැලි සෑයේ මහ සෑ චෛත්‍ය ඇතුලේ තියෙන කරඬුව සද්දේවද පූජා කරපු කරඬුව. ඒ කරඬුව ඇතුලේ තමයි දාතුනන්සල වැඩ ඉන්නේ. ඉතින් පින් කළානේ. දුටුගමන රජුරවන්ට රුවන්වැලි මහ සෑය හදන්න ආසාව ඇති වෙලා වියන් ඇඳේ කල්පනා කර කර හිටිය හාන්සි වෙලා දැන් යුද්ධෙට සෑහෙන වේදන් කළා. මේ මිනිසුන්ට අලුතින් ධනෙ දෙන්න කියලා කියන්න බෑ. ඒ නිසා මං අනාවැකියක් තියෙනවා. මම එහෙම චෛත්‍ය රාජය හදනවා කියලා. මම මේක කාටවත් කරදරෙන්නේ නැතුව හදන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගත්තා. එතකොට සුදු සේසතේ හිටියා දේවතා වුණාද කියන මේ දෙව්දුව විමන ගාණ කියාගෙන ගියා. දුටුගම රජුට අන්න ගැමුණු රජුරු මේ ද්‍රෝණිය ධාතුන්වහන්සේලා තැම්පත් කරලා චෛත්‍ය හදන්න කල්පනා කරනවා. දෙවිවරු නීපින් කර ගනිල්ලා කිව්වා. ඒතර මිනිස්සුන්ටද කිව්වේ ඒක? දෙවිවරු නීපින් කර ගනිල්ලා කිව්වා. ඔන්න ඊට පස්සේ ආරංචි වෙන අසවල් තැන ගඩොල් තියෙනවායි. අසවල් තැන රිදීමත් විලාය. අසවල් තැන රත්තරන් මත් විලාය. අනු නැව් හතක් ඇවිල්ලා මුදුමැණි පුරවපු වෙන්න හොගාන. කවුද මේව කරන්නේ? දෙවිවරු. එතකොට මේ පොතේ තියෙනවා. එතන අපි අහලා තිබෙනේ දෙවිවරු අබ්බගතය කියලානේ. එතන මේ අහලා තිබෙන මිසදිටුවක් නේ අහලා තිබුණේ. ඒ නිසා අපේ මුතුන් මිත්තන්ට දෙවිලොවන් අහිමි වුණා. සතර අපාය විතරයි උරුම වුණේ. මානුෂ ලෝකෙත් අහිමි වුණා. දිවි ලෝකෙත් අහිමි වුණා. ඉතින් නිවන ගැන කතා කරන්න දෙයක් නැහැ නේද එතකොට? කොහොමද අහිමිනේ? සතර අපායට උරුම වුණේ. මහ පොළොවෙන් උඩට ගියේ නැහැ. එක්ක වතුරේ, එක්ක පොළොවේ, එක්ක ගින්දරේ. ඔතනින් උඩට ගියේ නැහැ අපේ මුතු මිත්තෝ. හේතුව මොකෝ? ශ්‍රුතය නැහැ. ශ්‍රුතය කියන්නේ මනවින් අසන ලද ධර්මයක් නැහැ. මනාකොට ඇසු ධර්මයක් නැහැ. හේතුව ඇයි? මනාකොට කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඒ සියල්ලන්ටම අහිමි වුණා. අපිට මේ එතකොට බුද්ධ දේශනාවේ තිබුණ නැද්ද? තියෙනවා. දේවතා සංගීතයේ නැද්ද? දෙවරු ඇසූ ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උත්තර. දේවපුත්‍ර සංගීතයේ නැද්ද? සක්ක සංගීතයේ නැද්ද? සද්දේවුගේ ජීවිත කතාව. තියෙනවා.
රුවන්වැලිසෑ විස්තරේ නැද්ද? තියෙනවා. කිව්වේ නැහැ. ඒක වැරදුනේ අපේ සංඝයාට නෙමෙයි. අපි යටත් වුණා එක එක කාලවල එක එක රජවරුන්ට. යටත් වෙනකොට ඒගොල්ලෝ ඒ යටත් වෙලා බුද්ධ ශාසනය විනාශ කළා, අවුල් කළා. අවුල් කළාට පස්සේ මේවා ඔක්කොම සීසීකඩ යනවා. ඊයර පස්සේ නැගී හිටින්න බෑ. තාමත් මේ බැරි කොමන තියෙන. කාලිංග මාගේ ආක්‍රමණයෙන් පස්සේ දැන් අවුරුදු 800ක් තාමත් නැගී හිටින්න බෑ. ඒ කොදුනාරටි කඩලා දැම්මා. නැත්තම් එහෙම જાතියක් නෙමෙයි. නමුත් හැකියාව තිබ්බා. දැන් මේ බලන්න හිතලා 1893 කොහෙද ලිපියක මම දැක්කා එක පරිවර්තන සුද්ධිකුගේ ලිපියක් ලංකාවේ. ඒ කියන්නේ ඊට අවුරුදු 110කට විතර කලින් මේ සුද්ධා කියනවා පොසොන් එකට අනුරාධපුරයට ආවා කියලා 20,000ක් විතර සෙනග. එතකොට අනුරාධපුරයේ රුවන්වැලිසෑයයි සීමා බෝධිය අතර පාර තියෙන්නේ. ඒ හරිය තමයි කච්චේරිය තිබිලා තියෙන්නේ. එතකොට මිනිස්සු ඔක්කොම ගස් ගල්ලට නිදාගෙන ඉඳලා තියෙනවා. ඒ කච්චේරියේ තිබිලා තියෙනවා සේපුවක් එළිය. ඒක රුපියල් 175ක් තිබිලා තියෙනවා. එතකොට ඒ සුද්දා ලියනවා මේ දහස් ගානක් සෙනග ඇවිල්ලා ඉඳෙද්දි මිනිසුන් 6 දිනක් එකතු වුණා නම් මේ සේපුව අරගෙන කැලේට ගෙනිහිල්ලා සේපුව කඩලා සල්ලි ගන්න තිබුණා ලේසියෙන්. නමුත් මේ සිංහලයන් මේ සතියකට හොරකමක් කළා නැහැ. ගොඩනැගිල්ලකට හානියක් කළා නැහැ. ඉතින් සුද්දා එහෙම ලියලා චෝදනා කරනවා අපේ ක්‍රිස්තියානි සමාජයේ 20,000 සෙනග එකතු වුණා නම් මේ සේපුව මෙහෙම තියෙවිද? එහෙනම් මේට අවුරුදු 100කට කලින් පිරිහිලා නැහැ. දැන් කොච්චර වේගෙන් පිරුණාද? එතකොට අච්චර ආක්‍රමණ වලට අහුවෙලා තියෙද්දිත් අපේ ජාතියක් හැරීට අපි ඉඳලා තියෙනවා ගුණධර්ම එක. එහෙමනම් අපි පිරිහිලා තිබුණාට ගුණධර්ම උපද්දවා ගන්න බැරි අබ්බගත ජාතියක් නෙමෙයි. නැ පිරිහිලා තමයි. ඒක මේ වගේ එකක්. කොසල් රජුරුවන්ගේ ඇතෙක් හිටියා රාජකීය හස්තියෙක්. මේ රාජකීය හස්ති රාජයා බොහොම ගැඹිර විදියට පෙරහැර ගියපු රජුරුවන්ව වඩම්මන් ගියපු හස්ති රාජයා. වයසට ගියා. දවසක් මේ හස්ති රාජයා මඩවලක ඉරුණා. වතුර බොන්න ගිහිල්ලා. දැන් මඩවැලේ ඉඳිදී එක එක ක්‍රමයට ගොඩ ගන්න හදනවා ගොඩ ගන්න බැහැ. ඊට පස්සේ රජුරුව කිව්වා මේ අතා හරි අභිමානවත් ඇති. ගාම්භීර ඇතෙක්, ශ්‍රේෂ්ඨ කුලේ ඇතෙක්. මේ ඇතා ළඟට ගිහින් පංචතූර්ය වාදනය කළා. පරණ ඇතා ගාම්භීරියට ගියපු ආකාරයේ සිහි කරපන් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඒ සේවකයෝ ගිහිල්ලා බෙර ගහලා තම්මැට ගහලා නලා පිඹලා අර පරණ සම්භාවනීය සත්කාරේ කරන්න ගත්තා. මඩවලෙන් එළියේ ඉඳගෙන ඇතාට අභිමානය ආවා. තනියම නැගිට්ටා මඩවලින්. තනියම නැගිටලා ගොඩ හිඳලා කුංචනාද කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මේක දැකලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියන. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි ඔබත්ටි වගේ වෙන්න. එහෙනම් අපි පිරිහිලා යනවා කී කී ඉන්න තාක් පිරිහෙනවාමයි බලකන්න බෑ. අපේ ශ්‍රේෂ්ඨ බව අපේ මුතුන් මිත්තෝ දිව්‍ය ලෝකේ දෙවියන් අතර පිරිලා ගියා. නිවන ආબોධ කළා. ඒ රහත් පරපුර දිවි පරදොර තියලා ධර්මයේ රැකගත්තා.
ඒ කාලේ හිටපු උපාසක උපාසිකාවෝ ජීවිතේ පූජා කළ තුනුරවන්ට මේ ධර්ම මාර්ගේ ගියා. ඒ අභිමානය කතා කරපු දවසට ආයේ ගුණවන්ත වෙයි. එතකොට අපිට අපි මේ ගුණහීනම જાතියක් නෙවෙයි. අපි ළඟ ගුණය තියෙනවා. ඒ හැකියාව අපේ પરම්පරාවේ තමයි වැඩිපුරම සුගතිය ගිහින් තියෙන්නේ. වැඩිපුරම දෙවියන් අතරට ගිහිල්ලා තියෙන්නේ. නිවන් අවබෝධ කරලා තියෙන්නේ. මොනතරම්ද? ඒ නිසා අපට ලැබිච්ච දුර්ලභ අවස්ථාව අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගෙන් එක ලැබුණේ. නැත්තම් කොහොමද අච්චර විශාල ස්තූප හදන්නේ කාලේ? මොනතාක්ෂි නැතිවිලද? මහා සාගරයේ වැවුම් වුණ හදන්නේ කොහොමද? ඒ වගේතර නෙමෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකපු එකම මම දැන්. ඉතින් මේ නිසා ඒ අභිමානය අපිට නොතිබුණොත් නීච වෙලා යනවා. ඒ නිසා අපි නීච නොවි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙ හැටියට මනුස්ස ජීවිතය සාර්ථක කරගෙන දෙවියන් අතරත් ඉපදිලා අපට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබීවා. දම් සිහ නද.